අපි අල්ලස් ඕ දූෂණ කොමිෂන් සභාවට විතරක් නෙමෙයි ඉදිරියේදී මේ රටේ පාලකයන්ට මේ ආණ්ඩු කරන්න ණය දෙන උදව් කරන රටවල් එක්ක හිතනවා මේ මුම්බේ පිස්සු කියලා මෙහෙම කියන්නේ. පිස්සු නෙමෙයි. මේවා ක්‍රියාත්මක කරන්නේ නැහැ උගත්යයි බුද්ධිමත් කියන මේ මිනිස්සු දොස්තරවරු වර්ධනය කරනවා. අක්කුසියට ගියත් දොස්තර මහත්තයා උද්ඝෝෂණය කළා. දැන් මේ උද්ඝෝෂණය කියන එක පිස්සුවක් වෙලා තියෙන්නේ මේ රටේ. වැඩක්ම නැහැ. වෛද්‍යවරු උද්ඝෝෂණය කරනවා කියන වැඩක්ම නැහැ. ටොයිලට් එක හදන්න ගන්නවා, කනත් හදන්න ගන්නවා, කානුව හදන්න ගන්නවා, කානු වෙනුයි කනත් වෙනුයි ටොයිලට් එකනුයි ඔක්කොගෙම මුං හොරකම් කරනවා. මේක අපිට තාම සාධාරණ ලෙස හදලා දීලා නැහැ. ඒකින්ද අපි කියනවා වෘත්තියේ අයිතීන් ආරක්ෂා කරගන්න සටන් කරනවා වගේම මේ පාට්ලි චම්පකල වැනි දසමාර හොරු සුදුරෙදි ඇඳගෙන සිල් අරගෙන තට්ටේ ගාගෙන පන්සල්ට ගිහිල්ලා සතියක් දෙකක් මහන වෙලා මිනිස්සුන්ව අන්දන පාට්ලි චම්පක රණගොල්ලට අපි කියනවා තමුන්නාන්සලාගේ ওই රෙද්ද ගැලුවට පස්සේ පෙනෙයි කොච්චර මඩද මේ ශරීරය ඇතුලේ තියෙන්නේ කියලා. ඒකින්ද අපි බය නැහැ පාට්ලි චම්පක ඇමතිතුමාට අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට ගිහිල්ලා සුනිල් ජයවර්ධනට එරෙහිව පැමිණිලි දැම්මට. මං කියන ඔබතුමාට ලැජ්ජ වෙන්න. ඔබතුමාට පුළුවන් නම් කොල්ලෝ එවල අල්ලස් දූෂණයකට පැමිණිලි දාන්න නැතුව තමුන්නාන්ස ඉදිරියට ඇවිල්ලා කියන්නේ මම මේ හොරකමට සම්බන්ධ නැහැ කියලා. ඉතින් අපි කියනවා 20යි 19 ඕ 20යි 20 තමුන්නාන්සේ පොදු අපේක්ෂක නෙමෙයි මුකා වෙලා ආවත් මේ රටේ මිනිස්සු ඡන්දෙ නම් දෙන්නේ නැහැ. ඒකට අපි කියන්නේ සුම්ම කියලා.